ಭೌಮ ಸ್ತೋತ್ರ ನೀವು ಇದಕ್ಕೆ ಸಹೋದರಿ ಆಟ ಆಯ್ಬೋವಾನ್ ಶುಭ ಸಂಧ್ಯಾಕ್ವೇವ ಮೇ ಸಮಲೂರ್ ಟ್ರಾವೆಲ್ ಅಪಿ ತ ವಿನಾಯಿ ಗಾನಕ್ ಮೆತನ ರಂದಿನ್ ರಂದಿಲ ಐಟಿಯ ಮಟ ಲಕು ಗ್ಯಾಮ್ಮಕ್ ಕತು ನಾಯಕ ಮೇ ಕಥಾವಟ ಕಲಿ ಕಿಯಂದ ಹಿತುನ ಮೀಟ ಅವರು ಗಾನಕಟ ಕಲಿ ದಂ ಅಪಿ ವಿಶ್ರಾಮಿ ಕೊನಿಸ ಕಿಹು ಅಪಿ ಕೊಲ್ಲೋ ಕಾಲೆ ವಡ ಕರ್ಬು ಕೊಲ್ಲೋ ಟಿಕಕ್ ಮಟ ಮೆತನ ದಿ ಹಂಬುನ හැබැයි තාමත් ඒ කොළුගොම ගිහිල්ලා නැහැ අපෙත් එහෙමයි ඒ නිසායි අපි මේ ව්‍යාපාරයට නැවත පාරක් දෙවෙනි මෙහෙම වශයෙන් සහභාගී වුණේ බොහොම සතුටුයි ඔබ අමතන්න ලැබීම ගැන ජාතික ජනබලයේ නායක අමර කුමාර සනායක මැතිතුමනි ත්‍රිවිධ හමුදා ශ්‍රාමික සමූහයේ ප්‍රධානි මේ ජනරල් අරුණ ජයසේකර මැතිතුමනි ගාලු දිස්ත්‍රික් නායක නලින් හේවගේ මැතිතුමනි මෙම ස්ථානයට පැමිණ සිටින ජනතා විමුක්ත පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ සියලුම සමාජික මහතුරුනි ප්‍රධාන වේදිකාවේ අසුන්ගෙන සිටින සියලුම ආරාධිත මහත්මතුනි මා ඉදිරියේ වාඩිගෙන සිටින ආරාධනා ලැබ පැමිණ සිටින සියලුම මහත්ම මහත්මයනි ඒ වගේම ගාල් ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සියලුම මහත්ම මහත්මයනි ඔවුන්ගේ සමග පැමිණ සිටින ඔවුන්ගේ හිතවත් මෑත්තන් ඥාති සහෝදර සහෝදරයනි අද දින කතාවේදී මම ප්‍රශ්න හතරක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මම මෙම දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වෙලා දැන් මාස 8ක විතර පමණ කාලයක් ගත වෙනවා ඒ අතරතුර කාලයේදී නොයෙකුත් අපගේ මිත්‍රයන් දඟකරනාය යම් යම් ප්‍රශ්න කීපයක් මගෙන් ඇහුවා. සමහර ඒවා බොහොම සුභවාදී, සමහර ඒවා එතරම් අපිට සුභවාදී නැහැ. මම මේ ගැන කතා කරන්න යන්නේ මේ ප්‍රශ්න ටික මට විතරක් නෙමෙයි, විශ්‍රාමික සමූහයේ සමාජිකයන් විදියට ඔබටත් එල්ල වෙන ප්‍රශ්න. ඒ නිසා මම කැමැති ඔබ අද මගේ කතාවේදී ඒ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. මේ අය ගේන පළවෙනි ප්‍රශ්නය තමයි අහනවා ඇයි ඔබ ජාතික ජනබල වේගයට එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. එහෙම අහන්න ඒගොල්ලන්ට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඒගොල්ලෝ මා ආශ්‍රය කළ කාලය තුළ ඒගොල්ලෝ දැකලා නැහැ මා කිසිම දේශපාලන මැදිහත් වීමක්. ඇත්තෙන්ම මට කිසිම දේශපාලන මතවාදයක් තිබුණ පුද්ගලයෙක් නෙමෙයි මම. මම අවුරුදු 34ක සේවා කාලය තුළ මට ලැබෙන රාජකාරිය කළා මම බොහොම අපි සාමාන්‍ය කියන නියුට්‍රල් කැරක්ටර් එකක්. හැබැයි අපි දැක්ක යම් යම් දේවල් අපි එකග නැති දේවල් දැක්ක ඒ දේවල් මගහැරලා අපි කටයුතු කළා. ඒ වගේම අවුරුදු 34ක සේවා කාලයකට පසුව රිය අඩ්මිරාල්වරයෙක් වශයෙන් විශ්‍රාම යනකොට මම තීරණය කළා මම කිසිම රැකියාවක් කරන්නට යන්නේ නැහැ. හේතුව මගේ සේවා කාලය තුළදී මගේ පවුලෙන් මම ගොඩක් දුරට අයත් වෙලා හිටියා. ඒ නිසා මගේ විශ්‍රාම දිවිය මගේ නෝනා මගේ දරුවෝ දෙන්නත් එක්ක ගත කරන්නම් කියලා. ඒ සඳහා මට ගණන් හදලා බලනකොට මට ලැබුණ විශ්‍රාම වැටුප ලැබුණ සුළු වෙනකොත් ආදායමක් තිබ්බා. ඒක මට ප්‍රමාණවත්, මට මහ ලොකු දේවල් මම හිතුවේ නැහැ. මට ඕන වුණේ මගේ විශ්‍රාම දිවිය විශ්‍රාම සුවයෙන් ගත කරන්න. නමුත් ප්‍රිය සහෝදර සහෝදරනි, ඔබ දන්න පරිදි මම 2020 විශ්‍රාම ගියේ 2022 වගේ වෙනකොට මේ රටේ පැවතුන වාතාවරණය තෙල් පෝලිං, ගෑස් පෝලිං, පෝලිං විතර නෙමෙයි මිසුන්ට කණ්ඩ නැහැ බොණ්ඩ නැහැ. මට දැනෙච්ච දේ අවංකවම මම මට ඕන විදියට මගේ දරුවන් පෝෂණය කරගන්න විදියක් නැහැ. මට ඕන විදියට මගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න විදියක් නැහැ. දරුවෙකුට
ඥාතියෙ කුට ගෙත පවුල කෙනෙකුට අසනීපයක් වුණොත් ඔහුට බේතක් හේතක් අරන් දෙන්න විදියක් නැහැ. මගේ දෙමාපියෝට සැලකීමට සහෝදර සහෝදරියන් සැලකීමට හැකියාවක් නැහැ. යාළු මිත්‍රාදියෙක් උදව්වක් උපකාර කළොත් ඒක කරන්න ක්‍රමයක් නැහැ. මේ මම සමාජයේ සැලකිය යුතු විශ්‍රාම වැටුපක් ලබන පුද්ගලයෙක් විදියට. එහෙමනම් අනෙක් සමාජයේ මිනිසුන් ගැන කවර කතාවද? මම ඇහැට කනට දැක්ක දෙයක් කියන්නම්. මම රත්මලාන ප්‍රදේශයේ ඉන්නේ. මිනිස්සු ගේට්ටුව එල්ලිලා උදේ හවා මුදල් අය දිනවා. සමහර මිනිස්සු වැටේ තියෙන මුරුංග ගහේ අතු ටික කඩාගෙන යනවා. අඹ ගෙඩි කඩාගෙන යනවා. මේ හොරකම් නෙමෙයි ජීවත් වෙන්න කරන උත්සාහය. ඒක ගෙනිල්ලා පාරේ විකුණලා කීයක් හරි හොයා ගන්නවා. බස් එකේ කෝච්චියේ යනකොට මිනිස්සු හිඟා කනවා. සම්ප්‍රදායික හිඟන්නන් නෙමෙයි. රස්සාවක් කරලා ජීවත් වෙන්න බැරි නිසා. මොකද වෙලා තියෙන්නේ? අයින්සක මිනිස්සු මේ දූෂිත දේශපාලුවන්ගේ දූෂිත ක්‍රියාකලාපය නිසා අපේ සමාජය හිඟමනෙන් හිඟමනයට ඇද දාලා යාචක සමාජයක් බිහි කරලා මෙන්න මෙතනයි මගේ දේශපාලන අධ්‍යයනය පටන් ගත්තේ. ඇහැට කනට දැකලා මගේ අධ්‍යයනය තුළ මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ පවත්න දූෂිත ජනතා විරෝධී දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර මේ රට ගොඩනගන්න බෑ. ඒක ස්ථිරයි. එසේනම් මගේ අධ්‍යයනය තුළ මට තේරුම් ගිය දේ තමයි එය කළ හැක්කේ තමුන්ගේ දේශපාලන භාවිතය තුළ ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්ලා තියෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් ගත් ජනතා හිතවාදී එකම දේශපාලන ව්‍යාපාරය වන ජාතික ජන බලවේගයට පමණයි. අන්න එනිසයි අද ඔබත් මමත් මෙතනට එක්රැස් වෙලා ඉන්නේ. අපි කාටවත් මම ඔය කියපු කාරණා මම ඒක ප්‍රශ්නයකට උත්තර කතා කළේ අපි කාටවත් දේශපාලන මතවාද තිබ්බා නෙමෙයි වැඩි දෙනෙක්. අපි ඔක්කොම අහිංසක පැත්තට වෙලා හිටපු දේශපාලනයට සම්බන්ධ වෙච්ච අය නෙමෙයි. අපි මෙතන දේශපාලනයක් කරනවට වඩා මේ වැරදි කරපු දූෂිත දේශපාලුවන් එළවා දමා රටට වැඩදායි දේශපාලන ව්‍යාපාරයක් ගෙන එන්න තමයි මේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ප්‍රිය සහෝදර සහෝදරවරුනි දෙවැනි ප්‍රශ්නේ අහනවා මෙන්න මේ වගේ එකක්. ඒගොල්ලන්ගේ වචන වලින් කියනවා නම් මේ උඹලට මේ ලැජ්ජ නැද්ද ජපොත් එක වැඩ කරන්න? උන් කැරලි දෙකක් ගැහුවා. දේපොළ විනාශ කළා. මිනිස්සු මැරුවා කියලා ඔය එන ලිස්ට් එකක් දෙනවා. මගේ අම්මත් මේ කතාව කියනවා. හරි. ප්‍රිය සහෝදර සහෝදරනි අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ 1971 88 89 ඔවුන් කැරලි දෙකක දියත් කළා. අපි ආරක්ෂක හමුදා විදියට පැවති නීති රීතීන්ට අනුව වැඩ කරලා කැරලි මර්ධනය කළා. 1988 89 කැරලිදී මම ඉතා ක්‍රියාකාරී හමුදා නායකයෙක් නිලධාරියෙක් විදියට කැරලි මැද පැවැත්වීමේ යෙදී සිටියා. එදා ඒ කාල වකවානුවල තුළ පැවති දේශපාලන වාතාවරණය සහ ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ ප්‍රතිපත්තීන් සහ මතවාදයන් අනුව ඒ කැරලි දිවත් වුණා. කැරලි දැක්ක ස්වභාවය තමයි හමුදා පුද්ගල විදියට අපි දන්නවා ජීවිත හානි වෙනවා, දේපොළ හානි වෙනවා. ඒක හමුදා වතින් වෙන්න පුළුවන්, ඒක කැරලි කරන අය අතින් වෙන්න පුළුවන්. මා ප්‍රිය සහෝදර සහෝදරයනි මෙන්න මේකයි මෙතන තේරුම් ගත යුතු කාරණේ. හොඳින් මතක තියාගන්න. මේ රට පාලනය කරපු දේශපාලුවන් මේ ප්‍රධාන පක්ෂ දෙකේ තට්ටුමාරු ක්‍රමයේ යටතේ රට පාලනය කරමින් දූෂිතකමින් වංචාවෙන් හොරගම් කරමින් තමුන්ගේ පුද්ගලික ධනය එක්රැස් කරමින් අවසානයට මේ රට බංකොලොත් කරන තැනට ගෙනල්ලා දැන් කරලා ඉවරයි. ඒ අතරතුර ජනතා විමුක්ති පෙරමුණ තමන් අති යම්කිසි අඩුපාඩුවක් වුණා නම් ඒක නිවැරදි කරගෙන ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන ජනතාවට සේවය කිරීමේ අරමුණ ඇතුව විශාල දේශපාලන පරිවර්තනයට ලක්වෙමින්
මෙරට බහුතර ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා මෙරට ගොඩනැගිය හැකි එකම දේශපාලන ව්‍යාපාර විදියට. ඒ හේතුව නිසා අපි කිසි කෙනෙක් මැලිවිය යුතු නැහැ ජාතික ජන බලවේගයට අපගේ සහයෝගය ලබා දීමට. එනයින් බලනකොට සහෝදර සහෝදරිනී අපගේ වගකීම අපගේ එක ජාතික වගකීමක් කාලීන අවශ්‍යතාවයක් අපි ඒ නම් කරමු අපගේ දෙවන මෙහෙයුම විදියට ඔබටයි මටයි පැවරි ඇති ජාතික කාලීන වැදගත් අවශ්‍යතාවයක් තමයි අද පෙරට ඇවිත් මේ දූෂිත දේශපාලුවන් පළවා හැර ජාතික ජන බලවේග ආණ්ඩුවක් ස්ථාපිත කිරීම ඒක අපේ දෙවන මෙහෙයුමයි ප්‍රිය සහෝදර සහෝදරයනි ඊළඟට ගේන ප්‍රශ්නේ තමයි මෙන්න මේ විදියට කියනවා හොඳයි දැන් ඔයගොල්ලෝ සහයෝගය දෙන ජාතික ජන බලවේග රජයක් යටතේ කොහොමද ආර්ථිකය නගා සිටවන්නේ කොහොමද ආර්ථිකය නගා සිටවන්නේ කොහොමද පොහොර ප්‍රශ්නෙට පිළිතුරු හොයන්නේ කොහොමද බඩු මිල අඩු කරන්නේ ඔන්න ඔය වගේ ප්‍රශ්න භාගයක් නගනවා අපිට කවුරුත් දන්න දෙයක් තමයි ඕනෑම දෙයක් විනාශ කරලා දාන්න කාබාසිනිය කරලා දාන්න ඉතාම ලේසි දෙයක් ගොඩනගන්න අලුතින් ඉදිකරන්න ඉතාම අසීරුයි නමුත් ඔබටත් මටත් විශ්වාසයක් තියෙනවා ජාතික ජන බලවේග ආණ්ඩුවක් තුල මේ රටේ මේ කඩවැල්ල දෙ බංකොලොත් භාවයෙන් මේ රට මේ ආර්ථික වශයෙන් ගොඩ අරගෙන ගොඩ ගන්න පුළුවන් බව ඒකට හේතුව තමයි ඔවුන්ට ඒ සඳහා වූ දැක්මක් තියෙනවා උවමනාවක් තියෙනවා ප්‍රතිපත්තියක් තියෙනවා එය කළ හැකි කණ්ඩායමක් ඔවුන් සමග ඉන්නවා මේ මම කියපු කාරණයට අමතරව ඔබටත් මටත් තේරුම් ගන්න පුළුවන් විදිහට අපි පොඩ්ඩක් බලමු කොහොම මොකද්ද මේ අපේ රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු කියන කාරණා කීපයක් අපි පෙළගස්සලා බලමු ඔබ දන්නවා අපි දන්න දා ඉඳන් මේ රට පාලනය කරපු දේශපාලනඥයන් කළේ හොරකම වංචාව දූෂණය ඔබට මතක ඇති හෙජින් වංචාව මහා බැංකු මංකොලෝ වගේ දේවල් අපි අහලා තියෙනවා අපි දන්නවා අපි අපේ පළාත්වල ප්‍රාදේශීය වේවා ප්‍රාදේශීය විශේෂ දේශපාලකයන් ඔවුන් දේශපාලනේ පටන් ගන්න ඉතාම පුංචි තැනකින් එන්නේ මෝටර් සයිකලෙන් පුෂ් බයික් එකකින් නමුත් ඔවුන් මැති ඇමතුරුන් තත්ත්වයට පත් වෙනකොට කොහොමද ඔවුන්ගේ වත්කම් බාර් හිමියන් පෙට්‍රල් ෂෙඩ් හිමියන් ඔන්න කොහෙන්ද මේ සල්ලි රැකියාවක් කරලා හොයාගන්න පුළුවන් ඒවද ඊළඟට මහජන මුදල් අවභාවිතය ඔබ අහලා තියෙනවා සිල් රෙදි වංචාව චන්ද කාලයේදී කැරම් බෝඩ් බෙදලා දෙන එක ඊළඟට බේබිලා රොකට් යවපු ඒවා මේ ඔක්කොම මහජන මුදල් අවභාවිතය මේවා ආර්ථිකයට බලපාන්නේ නැද්ද ඊළඟට ප්‍රතිලාභ නොමැති ව්‍යාපෘති ඉදිකිරීම ඒ සඳහා විශාල වශයෙන් විදේශීය ණය ලබා ගැනීම ඔබ දන්නවා සම්මන්ත්‍රණ ශාලා සමහර ක්‍රීඩා ගාරයන් කිසිම ප්‍රතිලාභයක් නැතුව සමහර ඒවා දැන් දිරාපත් වෙමින් යනවා මේ අපේ මුදල් ඊළඟට ඇමති මණ්ඩලය නිලධාරීන් වගේ අයව පවත්වාගෙන යාම සඳහා විශාල දානස්කන්ධයක් ඉදන් කරමින් සුඛෝපභෝගී මාලිගා ගෙවල් ඊළඟට වාහන මේවා ආර්ථිකයට බලපාන්නේ නැද්ද ඊළඟට අපි ගා තිබ්බ කර්මාන්ත ශාලා වහලා දාලා පිටතින් පිටරටවල් වලින් ඒ භාණ්ඩ ආනයන කරන්න පටන් ගන්න ඊළඟට පවුල් වල උදවිය හිතමිත්‍රාදීන්ව රජයේ විශේෂ ස්ථාන නැත්නම් සංස්ථාවල ඒ තැන් වලට පත් කරලා ඒ දේවල් නැතිබංග ස්ථාන කරලා දැම්මා දැන් මම මෙන්න මේ ටික මේ මම කාරණා කීපයයි කිව්වේ ඒ ටික ඔක්කොම කියන්න ගියොත් අනිත් කත කියන්න කතා කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ මට කියන්න ඕන උනේ අපි පැහැදිලිව දන්නවා අපි අත්දැකීමෙන් දන්නවා ජාතික ජන බලවේග රජය තුල කවදාවත් මෙන්න මේ කියපු කාරණා ටික වෙන්නේ නැහැ ඒක අපිට විශ්වාසයි එහෙමනම්
මේ නැතිවෙච්ච මේ වැටිච්ච ආර්ථිකය ගොඩගන්න අපි සාමාන්‍ය කියන බූස්ටර් එකක් එතනින් හම්බේනව නේද ඒක සාමාන්‍ය ලෝක ස්වභාවය යම් කිසි වරදක් වෙලා යම් කිසි තැනක කඩාහැලීමක් වුණා නම් ඒ වරද නිවැරදි කළා නම් ඒක හරියනවා ඒක සාමාන්‍ය දෙයක් රයිට් ඊළඟට සහෝදරවරුනි සහෝදරයනි අහන ප්‍රශ්නය තමයි දැන් ඔයගොල්ලෝ ඔය දේශපාලන ව්‍යාපාරයේ රැඳිලා ඉන්නකොට ඔයගොල්ලන්ට ජීවිත තර්ජන එන්න පුළුවන් ඔයගොල්ලන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම වෙන්න පුළුවන් නැත්තේ නැහැ හරි අපි දේශ අපේ මේ අත්දැකීම් වලින් අපි දන්නවා පවති රජයන්ට එරෙහිව දේශපාලන ව්‍යාපාරවල යෙදුණු අයට මොකද්ද වුනේ කියන එක අපි ඒක නොදැන මෙතනට ආවේ නැහැ අපි මීට කලින් කරපු මෙහෙයුමේදී අපගේ සේවා කාලෙදී අපි අපි මරණයට බය වුණේ නැහැ එහෙමනම් අපි මේ ව්‍යාපාරයේත් ඉදලා තියෙන්නේ ඒකට බය නැතුව මේ සියලු දෙනාම ඒ වගේම ඊට අමතරව නොඑක් නොඑක් කප්පාදු කිරීම දේවල් නොකරනව නෙමෙයි ඔබලා දන්නවා අපේ ප්‍රධාන සමාජයක වන එයා වයිස් මාෂල් තුයකොන්ත මහත්මයාව ගුවන් හමුදාවෙන් බ්ලැක් ලිස්ට් කළා. ඒ සම්බන්ධව අපි කතා කරන්නේ නැහැ. ඒ සම්බන්ධව නඩුවක් පැවරෙන නිසා. මම පොඩි එක්සැම්පල් එකක් කියන්නම් මේ උදාහරණයක් මට වෙච්ච දෙයක්. මේ දවස් කීපයකට කලින් ඉතාලියේ ඉඳන් මගේ යාළුවෙක් ආවා. උන්ට ඕන වුණා අපි පොඩි පවුල් දෙකක් එකතු වෙලා ගමනක් යන්න. අපි එකක් මේ ආර්ථික වශයෙන් හෝටල් වලට යන්න වියදම් කරන්න බැරි නිසා අපි කොයිලායත් අපි දන්න නිසා සාමාන්‍ය පරිදි අපි හමුදා කඳුරක් ආශ්‍රිත තැනකට යන්න අපි සූදානම් වුණා. පළමුවෙන්ම යුද හමුදාව පාලනය කරන තැන මම නම්ගම් කියන්නේ නැහැ නිලධාරීන්ට බලපාන නිසා මම එනවා කියලා දැනගත්තට කිව්වා ෆ්‍රෙඩ්සන් ඉවරත් නැති නිසා එන්න එපා මේ ඒගොල්ලන්ව ඇතුළට ගන්න බෑ. ඊළඟට මම දැනන් හිටපු විදියට නාවික හමුදාවෙන් අපිට ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. මම නාවික හමුදාවේ එක් හොයලා බලලා එක් තැනක් ඉල්ලුම් කළා. සාමාන්‍ය පරිදි මට දවස් දෙකකට පස්සේ ඒක වෙනත් අවස්ථාවක් නිසා මට දෙන්න බැරි බව කිව්වා. ඒ එක්කම මම හොයලා බලපුවා මට තව තැනක් තිබ්බා මම එතන අතුළු ඒක ඉල්ලුවේ මම බලන්න මොකද්ද පොඩි මුට්ටිය දාලා බලන්න. හරියටම හරි ඒකත් not available නොමැතයි කියලා ආවා. දැන් මේ ගැන මම කාක්කවත් අමනාප නැහැ. මේක අපි දැනගෙන කළේ අපි දන්නවා අපිට මේ දේ වෙනවයි කියලා. ඒ නිසා මම ඒ කිසි කෙනෙක් එක්කමනාප නැහැ. හැබැයි මට එක ප්‍රශ්නයක් තියෙනවා. මට දුකයි අපි හැදුන වැඩුණ මේ හමුදා මේ විදියට දේශපාලනීයකරණය වීම ගැන. අපිට කනගාටුයි මේ වගේ සිල්ලරත වැඩවලට මේවා මේක. ඒ සිල්ලර වැඩවලින් අපිව අපේ ගමන නවත්තන්න බෑ. මම ස්තුතිවන්ත වෙනවා මගේ යම් කිසි අදිටන තිබ්බනම් අපේ මේ අදිටන තව තවත් මා වෙතින් ඒක තීව්‍ර වුණා කියලා තමයි මට ඒ සමට කියන්න වෙන්නේ. ප්‍රිය සහෝදර සහෝදරයනි අවසාන වශයෙන් දැන් ඔබත් එක්ක මම කරුණු හතරක් සාකච්ඡා කළා. මම හිතනවා ඔබට ඒ ඵලදායි වෙයි. ඔබටත් මේ ප්‍රශ්න ටිකම ගොඩ නැගෙනවා. මෙන්න මේක අපි හිතේ තියාගන්න ඕන දෙයක්. අපි දැනගන්න ඕන දෙයක්. අපේ දැනුමට අවශ්‍යයි. විශ්‍රාමික සමාජිකයින් සමුදා සමාජිකයන් විදිහට අපි දැන් සිවිල් සමාජයේ වැඩ කරමින් ඉන්නවා. ඔබටත් මටත් කැමැති දේශපාලන මතවාදයක් දරන්න පුළුවන්. ඔබටත් මටත් කැමැති දේශපාලන පක්ෂයකට වැඩ කරන්න පුළුවන්. ඔබටත් මටත් ඒ වෙනුවෙන් පිරිස් රැස් කරන්න පුළුවන්. ඔබටත් මටත් ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. එක එක කෙනා කියන ඔය දේවල් වලට රැවටෙන්න එපා. හරි මේ වෙලාවේ මේ රට ගොඩ නැගීමට ඔබගේත් මගේත් සේවය අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙන විදිහට අපිට විශ්‍රාමික ජීවිතයක් ගෙවන්න හම්බෙන්නේ නැහැ. එහෙම ගෙවන්න ගියොත් අපේ දරුවන්ගේ අනාගතේ නැති වෙනවා. ඒ නිසා අපි මෙතනදී නැවත පාරක් අදිටන් කරගමු. අපගේ දෙවෙනි මෙහෙයුම තමයි මේ දූෂිත පාලකීන් පන්නා දමා ජාතික ජනබල වේග රජයක් ස්ථාපිත කිරීම. ඒ සඳහා ඔබට යෝධ බලය යෝධ ශක්තිය ලැබේවායි පතමි. මාණිය දෙනවා. ජය වේවා. ගෞරවනීය සුත්